मुदल राज्य अमात्यवरयात् महाबैंक अधिपतिवरयात् पुनः पुनः प्रकाश करा देशीय न्याय प्रतिव्यूहगत करन्न हैकिलिवरला दैन देशीय न्याय प्रतिव्यूहगत करन्न आंडुव सीलु कटयुतु सूदानम करला अपि दन्न इतिहासे सेंसुरादिरित दवसकट इरिदट विशेषयेन्म पार्लिमेंतुवक ऐंदहला तियेनवा मे देशीय न्याय प्रतिव्यूहगत किरीम पार्लिमेंतुवट दान्न पलमुवेन्म कियन्न ओन मेक व्यवस्थावे संशोधनयक् हो पणतक् हो नेमेयि එනිසා පාර්ලිමේන්තුවට දැමීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ මේක පාර්ලිමේන්තුවට දානකේ ප්‍රධානතම අරමුණ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පාර්ලිමේන්තුවේ අනුමැතිය මේකට හම්බ වෙනවා කියලා පෙන්වන එක නෙමෙයි දේශපාලන පක්ෂය ඇතුලේ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීම තමයි මේකේ අරමුණ ඊළඟට පීටුවන්නට නියමිත විපක්ෂයේ පුල් සංධානය දේශපාලනිකව කඩාකප්පල් කිරීම තමයි මේකේ යටි අරමුණ ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕන අපි මන්ත්‍රී කණ්ඩායමේදී මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී සාකච්ඡා කරා හැබැයි ඊයේ තමයි මේ මහා බැංකුව අධිපතිවරයා විසින් මේ පිළිබඳව ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ අනුව අපට පැහැදිලිව පේනවා සේවක අර්ථසාධක අරමුදලට අත තියලා තියෙන්නේ මේ සේවක අර්ථසාධක අරමුදල කියලා කියන්නේ මේ විශේෂයෙන්ම මේ රටේ පුද්ගලික අංශයේ මිලියන ගාණක් සේවකයෝ තමන් දාඩිය මාංශයෙන් හම්බ කරන මුදලට විශාල ටැක්ස් එකකුත් ගෙවලා ඊට පස්සේ රොකට් එක වඩේ වාගේ උඩ ගිය විදුලි බිලකට යටත් වෙලා ඉතාම අමාරුවෙන් ගැට ගහගෙන ජීවිකාව ගෙවන කණ්ඩායම තමන්ගේ විශ්‍රාම දිවියට යද්දි තමන් හම්බ කරපු මුදලට ලැබෙන ප්‍රතිලාභයක් මේක. එතකොට මෙයාට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. මේ ලැබෙන මුදල බැංකුවක තැන්පත් කිරීම හරහා ලැබෙන පොලි ආදායම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසාද මේකට අත තියෙනකට අපි එක හෙළාම විරුද්ධයි. දැන් මේ සේවක අර්ථසාධක අරමුදල කියන්නේ ට්‍රිලියන ගාණක් ලාභ ලැබලා තියෙන අරමුදලක්. එතකොට මේ ලාභ ලැබෙන තියෙන අරමුදලට අත තියලා ඒක මේ ශ්‍රී ලංකාවේ බොන් වෙළඳ පොලේ මිලදී අරගෙන තියෙන බොන් ටික කල්ලිකුත් වීම එක්ස්ටෙන්ඩ් කරලා පොලි ආරපාත අඩු කිරීම හරහා මේකේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද හේතුව දැන් අවුරුදු 30ක සේවකයේ සේව අවුරුදු 30ක් වැඩ කරුවොත් කම්පැනි එක වෙන්න පුළුවන් දෙක තුනක වෙන්න පුළුවන්. එතකොට ਉਹ ඉවත් වෙන කාලය වෙනකොට රුපියලේ අගය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔහුට පොලි අනුපාතයක් ලැබෙන්නේ. මොකද ඔහුගේම මුදල් බොන්ඩ් වෙළඳ පොලේ ආයෝජනය කරලා තමයි කොටස් වෙළඳ පොල මේකේ ලාභ ලබන්නේ. එතකොට මේක අඩු කරනවා නම් අපට එකඟ වෙන්න බෑ මේකට. විශේෂයෙන්ම අපි සනුදා පැවති මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී තීන්දුව තීරණ තුනක් අරන් තියෙනවා. ඒ එක තීන්දුවක් තමයි හැයක් කට්ටයක් යනවනම් අපි මේකට සහයෝගය දෙන්නේ නැහැ කියන එක. ඊළඟ එක තමයි කොටස් වෙළඳ පොලට අත තියෙනවනම් ඒකට සහයෝගය දෙන්නේ නැහැ කියන එක. ඒ වගේම මේ ණය රීඅරේන්ජ් කරලා ඒ රීඅරේන්ජ් කිරීම හරහා පොලියට ග්‍රේස් පීරියඩ් එකක් ගන්නවනම් සහයෝගය දෙන්නේ නැහැ කියන එක නිසා කොටස් වෙළඳ පොලට අත තියලා තියෙන නිසා අපිට මේකට සහයෝගය ලබා දෙන්නේ බෑ. ඒ වගේම අපි කියන්න ඕන දැන් බොන්ඩ් වෙළඳ පොලේ ඉන්න සේවක අර්ථසාධක අරමුදලේ කාලය දික් කරලා පොලිය අනුපාත අඩු කරන්න ලෑස්ති වෙනවා. හැබැයි මේ රටේ ධන කුවේරයෝ පෞගිය කාලේ පොලිය අනුපාත ඉහළ යෑම නිසා ඔවුන් බොන්ඩ් වෙළඳ පොලේ ආයෝජනය කරලා තියෙනවා. ඔවුන්ගේ බොන්ඩ් වල පොලි අඩු කිරීමක් හෝ ඒ බොන්ඩ් වල කල්ලිකුත් වීමක් හෝ කරලා නැහැ. ඒ වෙනුවට කරලා තියෙන්නේ පොඩි පොඩි ගණන් වලට මොනවාද භාණ්ඩාගාර බිල්පත් වල මාස 3ට මාස 6ටම අවුරුද්දට දාන ඒවා එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. තේරුණා මේකට අපිට එකඟ වෙන්න බෑ. ඉතා පැහැදිලිවම අපි කියනවා නම් මේකේ එක කණ්ඩායමකට එක විදියකටත් තව කණ්ඩායමකට තව විදියකටත් ඒ වගේම නොකළ යුතු දේවල් වලට අත තිබීමකුත් කරලා තියෙනවා. දැන් අත් වශයෙන්ම අපේ ආර්ථික කමිටුවේ ඉන්න හර්ෂද සිල්වා මහත්මයා අපිට කලින් වතාවකදී කියපු පරිදි මේක සංරක්ෂණ අරමුදලක්. මේ සේවක අර්ථසාධක අරමුදල කියන්නේ සංරක්ෂණ අරමුදලක්. එතකොට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය තුළ අත වශයෙන්ම ට්‍රිලියන 3ක පමණ ප්‍රමාණයක් නම් ප්‍රතිව්‍යුහගත කරගන්නේ මේ සංරක්ෂණ අරමුදලට අත තියන්නේ නැතුව මේක කරන්න ඕන තරම් ඉඩ තිබ්බා. හැබැයි ඒක කරේ නැහැ. මේ රටේ පුද්ගලිකංශයේ දාඩිය මහන්සියෙන් හම්බ කරව මිනිස්සුන්ගේ විශ්‍රාම දිවිය ගත කරන්න ඉන්න එකට තමයි මේකේ අත තියලා තියෙන්නේ. ඒ නිසා දැන් තවමත් මේක ප්‍රසන්ටේෂන් එකක් පමණයි. සෙන්සුරාදා උදේට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාම තමයි මේක ඇතුලේ තියෙන
අන්තර්ගතයන් පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන් වෙන. විශේෂයෙන්ම SLDB කියන එක ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ් කියන එකට ඔප්ෂන්ස් තුනක් දීලා තියෙනවා. එක්කෝ ඒවයි ආයෝජනය කරලා තියෙන ඇයට මේවා රුපියල් බවට පත් කරලා තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලර් වලින් තියනවා නම් හැයකට් එකක් තියා ගන්න පුළුවන්. හරිද? මේ එහෙම නැත්නම් මේ තව ඔප්ෂන් එකක් දීලා තිනවා. එතකොට දැන් මේ වාගේ එකිනෙකට පරස්පර දේවල් ගොඩක් ගණනාවක් තියෙනවා. ඒ නිසා සේවක අර්ථ සාධක අරමුදලට අත තියන්න දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අපිට එකඟ වෙන්න බෑ. අනිත් එක මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලපු දෙයක්වත් නෙමෙයිනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රමාද වෙලා ගිය නිසා පැනල දීමක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් ඒ පැනල දීමට සහයෝගය දෙන්න අපි සූදානම් නැහැ. महाबैंक अधिपति वे प्रसंटेशन का पोलिया अड़कर सरसाधार मुदल बोंडीट अणु नमेक महावचने එතකොට ඔවුන්ට 9% පොලියක් නම් ලැබෙන්නේ. එතකොට ඔවුන්ගේ මේ මෙහෙයුම් ලාභය කු තියාගෙන පරිපාලන වියදම් කු තියාගත්තාම ආයෝජනය කරලා තියෙන සේවකයාට 9% ලැබෙන්නේ නැහැ. ඒක තවදුරටත් අඩු වෙනවා. ඒක තවදුරටත් අඩු වෙනවා. මොකද ඔහු උදාහරණයක් විදියට ඔබතුමා අවුරුදු 30ක් වැඩ කරලා තියෙනවා නම් ඔබතුමා හම්බ කරපු මුදල් ටික යනවා සේවක අර්ථසාධක කර මුදල බාර මේ මහ බැංකුවේ account එකට. एक ओन कर मूल्य मंडले मगिन बोंड आयोजन करना आयोजन करी ओन टे लीट नाम पोलिया सीट नाम लौन गे मेहम लाभ गुत्ती परपाल वीदम गुत्ती अट मुदे अभी मगर सामान्य सेव के आट एम आड़वेनो योट कुल इन धनको इले पोल अणुपात कलु कितम दीर्घकाल दापू සියයට 25 30 මේ ඒවට දාපුව තියෙනවා 124 ට දාපුව තියෙන දැන් ගීසා තියෙන කී 124 ට කොහෙද එතකොට ඒවට ඉන්ට්‍රස්ට් එක අඩුවීමක් කරලා නැහැ එතකොට මේක මේ තියෙන මිනිසුන්ට එක විදියකුයි සාමාන්‍ය මිනිහට තව විදියකුනේ එතකොට ජනතාවාදී විපක්ෂයක විදියට අපි කොහොමද ඒකට එකඟ වෙන්නේ දැන් සමහරක් අය බයක් තියෙනවානේ පෙන්ෂන් එකකට අද කියයි කියලා එහෙම දෙයක් ඔබතුමන්ලට දැනෙනවා මේ ප්‍රසන්ටේෂන් එකේ තාම නැහැ මේක මුට්ටිය දාලා බැලිලද්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා සෙන්සර් අතර තමයි හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ विश्वास පුරෝකතනේ පරිදිම සල්ලි තියෙන කට්ටියට මේ බොන්ඩ් වෙලඳ පොලේ ආයෝජනය කරපු කට්ටියට මේකේ කිසිම අගතියක් වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිහා දාපු ඒ මිනිස්යාගේ ජීවිත කාලේ හම්බ කරලා එයාගේ කන්ට්‍රෝල් එකේ පරිබාහිරව තියෙන ඔබේ මුදල් වෙනුවෙන් තීරණ ගන්න ETF එක බාර මහ බැංකුවේ මූල්‍ය මණ්ඩල නියෝජිතයෝ. එතකොට ඔබට ඒක සල්ලි දාන්න එපා කියන්නත් බෑ. දාන්න කියන්නත් බෑ. හැබැයි ඔබේ කන්ට්‍රෝල් එකේ පරිබාහිරව දාන්නේ දාලා ඒ ආයෝජනයෙන් ගන්න පොලියෙන් තමයි ඔබට ගාණක් ගෙවන්නේ. ඒතර ඒ පොලිය අනුපාතය අඩු වුණාම ඔවුන්ගේ මෙහෙයුම් ලාභය තියාගෙන පරිපාලන වියදම් තියාගෙන ඉතුරු ටික තමයි ඔබතුමාට දෙන්නේ. ඉතින් පැහැදිලිවම සාමාන්‍ය සේවකයෙක් නේ බඩට වදින්නේ මේකෙන්. එතකොට අපිට පුළුවන්ද අත උස්සන්න? දැන් අපේ පක්ෂයේ ආර්ථික මේ මහසුරණ ආර්ෂද සිල්ලා මොකක් අපිට කිව්වා? දැන් මුලින්ම දවස් පහකේ කතාව කියනකොට මහ බැංකු අධිපතිවරයා පැහැදිලිවම කිව්වා කවුරු බය වෙන්න එපා මේ ස්ථාවර තැන්පතුලට මුකුත් දෙන්නේ නැහැ පොඩි අනුපාත වෙනස් වෙන්නේ නැහැ එහෙම කියලා ඊට පස්සේ දැන් ඒකට හරි පිළිතුරක් ඊට පස්සේ දෙන්නේ නැහැ කියලා ඉන්නේ මහා බැංකු අධිපතිවරයාට මේ රස්සාව නැති වුණොත් මේක කඩන් වැටි වුණොත් කෙලින්ම ඕස්ට්‍රේලියාව පදිංචි යන්න පුළුවන් මේ රටේ සාමාන්‍ය සමාගමක වැඩ කරන ඔබතුමන්ලාට රට කඩන් වැටුනොත් මේ රට අතහැරලා යන්න පුළුවන්ද ඔබතුමන්ලා දාඩිය මහන්සියෙන් හම්බවර් කරපු මුදල් වලට පොලිය අනුපාත අඩු වෙනවට ඔබතුමාලා කැමතිද? අපි මෙහෙම ගමුකෝ දැන් අවුරුදු 50 එක්කෙනෙක් ඉන්නවා. 55 දි තව අවුරුදු 5කට 2028 දි විශ්‍රාම යන්නේ. එතකොට 2028 දි ඩොලරේ යගේ මොකද්ද කියලා පුරවකතනයක් කරලා තියෙනවද?
जीवन वेदम रेखा मुखदे पूर्व कथन करमाय साधारण पोली मुदला ओन बोन्मार्केट के आयोजन लोट बोन्मार्केट के आयोजन पोलिया अड़ना මහා බැංකුව අධිපති රණ මේ වදින්නේ කොළඹහතේ සල්ලිකාරය රණ මේ වදින්නේ ඔබතුමාට ඒකටයි අපි විරුද්ධ විපක්ෂයේ ඉන්නේ ඒකට දැන් සම්මුර්ථිලාභීන් සංඛ්‍යාව අඩු කරන්න කියලා IMF එකේ යෝජනා තියෙනවා කියලා රාවයක් යනවා එතකොට දැන් මේ දේශීය ණය ප්‍රතිවිරෝධ දැස කරන්නත් මේ IMF එකෙන් ආපු යෝජනාවක් නෙමෙයි කියලාද ඔබතුමාට මේක පැහැදිලිවම IMF එකෙන් ආපු යෝජනාවකුත් නෙමෙයි මේක IMF එකට අපේ රජය ශ්‍රී ලංකා ජන රජය ප්‍රමාද වෙලා ගිය නිසා මේ ගොට්ට අල්ලන්න අපි පැනලා දීපු එකක් මේක. හරිද? අනිත් එක තමයි මේක මම ඔබට කලිනුත් කිව්වා වගේ මේක ව්‍යවස්ථාවේ වගන්තියක් වෙනස් කිරීමක් හෝ පනතක් ඉදිරිපත් කිරීමක් නෙමෙයි. මේක ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ මුදල් අමාත්‍යවරයාගේ බලතරතුල ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේක පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ පක්ෂ අතර අභ්‍යන්තර අර්බුද ඇති කරන්න. එතකොට විවිධ පක්ෂවල විවිධ මතවාද ගත්තලා එළ මේ බිහි වෙන්නට නියමිත විපක්ෂයේ පුල් සන්දාණය අතර මත ගැටුම් නිර්මාණය කරලා දේශපාලන අර්බුදයක් ගන්න ගහපු ගැටයක්. දැන් මේ ඔක්කොම කරලා ඔබතුමා දන්නවද? පාර්ලිමේන්තුවට ගේනෝ මේක සෙනසුරාදාද? ජනාධිපතිතුමා සෙනසුරාදාද ඉරිදා දීර්ඝ නිවාඩුවට නුවරලී ගත කරනවා. දැන් ඔබතුමා කියන්නේ මේ IMF එක ඉල්ලන්නේ ටිකයි අපේ කට්ටිය ගොඩක් දෙනවා කියලා. IMF මේක කියලා නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න IMF එක කියලා නැහැ. දැන් ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා මං මීට සුමා දවස් දෙකකට කලින් මේ ඔබතුමන්ලාට මේ පැහැදිලි කරා පාකිස්තානය යුක්‍රේනය ඉක්වඩෝරය වගේ රටවල් මේ EDR එක විතරයි external debt restructuring විතරයි කරලා තියෙන්නේ DDR එක කරලා නැති රටවල් තියෙනවද තරම් මේ ඔක්කොම negotiation power එකේ හැකියාව සුද්දාගේ ගාවට ගිහිල්ලා හැම එකටම ඔළුව වන්න කෙනෙක් නෙමෙයි කතන්දරේ සුද්දත් එක negotiate කරන එක අපේ negotiation power එක වැඩි නම් අපිට negotiate කරන්න පුළුවන් එතකොට ලෝකේ අනතර රටවල් EDR විතර කරලා DDR කරලා නැත්තම් ඇයි අපිට බැරි මොකද රජයක් පවතින්නේ ඕ රටක මේ ගමන් මාර්ගයේ තියෙන්නේ ප්‍රධාන කාරණා තුනක් මත පළවෙනි එක තමයි බදු ආදායම හරියාකාරව ඉහළටම එකතු කර ගැනීම හරිද දෙවෙනි එක තමයි මූල්‍ය විනය ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ආදායම කළමනාකරණය කිරීම තුන්වෙනි එක තමයි අලුත් ආදායම් බිහි කර ගැනීමේ ව්‍යාපෘති आरंभ किए मुकुत बदलाट विकुणिकमृद्धि बरूड लबाद ඒක කපන එකට අපි 100ට 300ක් එකගයි. හැබැයි සමාජයේ පල්ලෙහාම ඉන්න ආදායම් ලැබිය යුතු රජයේ උපකාර ලැබිය යුතු දුප්පත් සමහර අයගේ සමෘද්ධිය කපලා ඔවුන්ව අස්වැසුමට දාලා නැහැ. හැබැයි ඒ ගමේම ඉන්න තට්ටු දෙකේ ගෙවල් තියෙන වෑන් තියෙන අයව දාලා තියෙනවා. අපි එන්නේ ඒකටයි විරුද්ධ. දැන් ඔබතුමාගේ පදිංචි ග්‍රාම සේවා වසමෙත් එහෙම තියෙන මන් දන්න උදාහරණ දැන් සමහර කලකට මේ අපි දකිනවා දැන් සමාජ ජාලවල මේ පොඩි විවේචනයක් තියෙනවානේ මේ ගස් නගින්න පුළුවන් මිනිස්සුෙකුත් මේ ඊයේ පෙරේද ගහ නගල ඉන්නවා සමුත්‍ය නැහැ කිය. මෙච්චර අතපය අතව තියෙනවා නම් ඇයි මේව හම්බ වෙන්නේ කියලා. ඒවා දැන් මේ අදියේ නෙමෙයිනේ කලින් ඉඳන්ුත් එහෙම නෑ. නෑනේ. දැන් හැමදාම නිකං ගන්න දෙන එකට අපි විරුද්ධයිනේ කොහොමඩත් මේ සමෘද්ධිය කියන්නේ අපේ රාජ්‍යයෙන් ආපි ගන්නයි. දැන් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනසවි වැඩපිළිවෙල කියන්නකෝ. මාස 24යි. ඒක ප්‍රාග්ධන සහයෝගයක් ලබා දීම. ඒ හරහා මාස 24න් පවර්ටි එලිමිනේෂන් එකක් වෙන්න ඕන. ਉਹ දුගී භාවයෙන් මිදෙන්න ඕන. හැමදාම නිකන් කන්න දෙන්න බෑ. ඒක ඇත්ත. මාංශ වෙලා හම්බ කරන්න පුළුවන් කම තියෙද්දි මේ සමෘද්ධිය ලැබෙන එකක් කරදී. දැන් ඔබ ඉබ හිතන්න මම දන්න උදාහරණ තියෙනවා. ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා කාන්තාව තමයි බිරිඳ තමයි මේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් මේ දරුමල්ල නඩත්තු කරන් ඉන්නේ. එයාට ලැබෙන්න ඕන මේ දීමනාව. ඒ වගේ අයට නොලැබෙන එක තමයි අපේ අවුල තියෙන්නේ. ඒ වගේම නොලැබිය යුතු අයට ලැබෙන එක තමයි අපේ අවුල තියෙන්නේ. ලැබිය යුතු අයට ලබා දෙන එකට අපි විරුද්ධ නැහැ. නොලැබිය යුතු අයව කපන එකට අපි විරුද්ධත් නැහැ. පැහැදිලි නේද? දැන් ඔබතුමාලා මේ සියලු දේ විසඳ ගන්න හදන්නේ ඡන්දයක් આવුත් නේ. මේ අනිත් පැත්තට කරකෝ ගන්නද? දැන් අපිට ආරංචි මොකද්ද මේ පෞද්ගලික මන්ත්‍ර යෝජනාව ගැන මැතිවරණය නැහැ. ඡන්දයක් ඡන්දකින්ම හැමදේම විසඳන්න ඕනේ නැහැ.
महाजनताव मुकद राज्य कीलकियाने महाजनताव नियोजने करने नियोजित प्रजातंत्रवादे तुल तम नियोजने करने जनता हन टहुंकान राज्य हरद महाजन पीरने लगरण पुलवा गोडा देवल तीयनो उसावी लगरण पुलवा देवल तीयनो मंत्री पट्टे प्राय सभा अंदेगा मंत्रीना व्यवस्था पटनी मगे पौदील की विश्वास अधिकरण प्रतिष्ठे फस्ट रीडिंग दावे फस्ट रीडिंग दापी अधिकरण अधिकारनेश्वास्यत्रकोमेकरण मादाकर तुनेसा जनमत विचारण करण।